¿En el empanito grande? ¿Cómo? ¿Panito grande? ¿Cómo de panito grande? ¿Panito grande no quiere? ¿Taman que me te vidiete grande? ¿Taman te panito tiene? ¿Evidiete grande? ¿Ariato no hace daria de negocio? ¿Un no hace huyenos? ¿Un no hace pinta fácil, valido? ¿Lebre mocarde? ¿Eca grande? ¿Un no hace calpanagas? ¿Panito grande no? ¿Y no va a llegar a ser ano? ¿Evidiete no? ¿Evidiete no? ¿Un no hace que pedí valim pides en cabe de la? ඒ හැම වෙන දානෙ ගිහිල්ලා අනිත් ස්වාමීන් වහන්සේලාට පූජා කළා. උන්වහන්සේගේ මළගේ ඥාතීන් ඉන්නවනම් කවුරු හරි කින්බල අපරොත්තෙන් එයාට අනුමතක්. එන ඔබ දානයක් දෙනකොට තින්නේ. ඔබගේ ගෙදර අය කන බොන විදිහටම දන් දෙන්න. දානයේ පිළිතුරුතුමා ප්‍රණීතව දන් දුන්නා. හොඳට ධනෙ තියෙන කාලේ ප්‍රණීතව දන් දුන්නා. ඊට පස්සේ ප්‍රණීතව තමයි දන් දුන්නේ. ධනෙ නැති වෙච්ච කාලේ ප්‍රණීතවයි දන් දුන්නේ. කොහොමද? मेरी सोदी बस गिदर क्या है मनोहर अलू कुम मसुई ए बन गिदर क्या है वे तुम्हा क्या है अने बिर दिर तुम्हा क्या है मनोहर ए हो ऐ इच्छा रही तीन ने स्वामी ने तीन न विधि है टक प्रणीत तो पीले न कला अरिया तो नाम थला बड़ा हरिया की नहलु नहीं थे हाँ मामा क्या कहने फिर सासने तो नवनिंग रागरानो दे रहे මේ ශාසනයේ ඉන්නේ තියෙන මහ උත්තරීතර පිරිස අටපුරුෂ පුද්ගලයා ඒස භගවතු ශ්‍රාවක සංඝෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ තියෙනදී අර අට පිරිසටයි පිරිස පුතන් යන ගෝත්‍රයේ විනගත් පිරිස ඒකෙන් අරිහතුන් වහන්සේලා කියන්නේ ඒකෙන් පරම ශ්‍රේෂ්ඨ පිරිස එහෙනම් උන්වහන්සේලාට ඔය එකක්වත් ප්‍රශ්නයක් නැහැ දැන් අපි නේද හිතන්නේ අනේ බුදුහාමුදුරුවෝ වස්තුම් මාසයක් ඉතින් යවහල් වැළඳවන්නේ කොහොම වළඳන්නේ නැද්ද යවහල් වල තියෙන සිංහලනේ කර්කස ස්වභාවයේ උන්නාන්දේ ඉතින් කරදරයක් තමයි ඒක දැනෙන්නේ කොහෙද දිවටද කර්කස ස්වභාවයේ දැනෙන්නේ දිවටද දැන් ඔබට මේනෝ සිංහදෙනි වතුර නැති කාලයක් එනවා හාල් ඕනේ තරම් තියෙනවා වතුර නැහැ දැන් ඔබට සිද්ධ වෙනවා කියන්නේ හාල් කන්න දැන් හාල් කන එක අමාරුයි නේද අරිහතුන් වහන්සේටත් හාල් කන එක අමාරුයි මොකද බත් කියන්නේ මෘදු జాතියක් සිංහදෙනි කටුක නැහැ ඒක බස්තික සම්බුහාම මෘදුයි. හාල් කන්න දුන්නොත් එහෙම හරි අදුන් වහන්සේලාත් අමාරුයි තමයි කන්න. අන්න ඒ පැත්තෙන් පින්වතනේ යවහල් කොටලා ඔය මොනා මොනා හරි තීන් ටිකක් දාලා පිළිල කරලා දෙන්න දිනිකම මේ යවහල් දුන්නා වෙන්න බෑනේ. ඔය බුදුහාඳුනේ අර අස්සෝ කාලේ ඉතුරු වෙච්ච යවහල් තියනවා ගිහිල්ලා කන්න කියන්නේ නැද්ද? ඈ එහෙම කියන්නේ නැද්ද? මුගලන් මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා ස්වාමී අපි වඩින්ම වෙන නුවරක ආනන්ද හැමදෙරොත්ත නැත්නම් මුගලන් මහරහතන් වහන්සේ කියනවා හරි කමක් නැහැ ස්වාමීනි ඔබ වහන්සේ කියනවා නම් වඩින්න ඕනේ නැහැ කියලා අපි මේක ඉවසීමේ ගුණය මේ ලෝකෙට පෙන්වන්න ඕනේ කියලා හරි ස්වාමී එහෙනම් මම ඉර්ධියෙන් මවන්නද කියන මුගලන් කොහොමද ඉර්ධියෙන් කරන්නේ ස්වාමීනි මට පුළුවන් රස පෘථුවිය අරන් ඔබ වහන්සේට කන්න දෙන්න බලන්න දෙන්න තථාගතයන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ ඉරිදී ලෝකෙට පෙන්වන්න ඕන නිසා අහනවා කොහොමද මුගලන් මේ කරන්නේ? දෙනි මුගලන්ට දාන්න නෑ මේ ලෝකෙට පෙන්වන්න මේ සා මහා ශ්‍රේෂ්ඨ යතිවරය මේ ශාසනයේ හිටියේ කියලා. මේකදනි හිටියේ කියලා කියනකොට මට ලැජ්ජ හිතෙනවා මේකද. මේ ශාසනයට අපි නව නිංගිලා කරනවා. අපි කියන්නේ අපි ඔක්කොම විශේෂයෙන්ම අපි ඒකයි මෙතන මේ ශාසනයේ තියෙන නව නිංගිතාවෙන් කොහොම හරි ගලවන්න තමයි මේ උද්දේ රෑ නැතුව උත්සාහ කරන්නේ. මොකද මේ ශාසනයේ වඳ නැහැ. මේ ශාසනයේ හොඳට මල්පල දරන ශාසනයක්. ඒක අපිට දැනෙනවා පින්වදනේ. ඉවර කරගන්න යෝනේ. ඒක දැනෙනවා. ඒ ශාන්ත ප්‍රණීත ස්වභාවය දැනෙනවා පින්වදනේ. අවුවේ ඉඳලා 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 පින්වදනේ AC කාමරයක දොරගාවට ගියා. දොර අස්සෙන් එන්නේ දොර වහලා තියෙන්නේ එමෙ දොර යටින් එන්නේ එහෙම දැනෙනවා පින්වතුනි දොර ඇරලා ඇතුල් වෙන්න විතරයි ඕනේ ඒකයි මම ඔබට කියන්නේ මේ ශ්‍රී සද්ධර්මයේ කල්යාණ මිත්‍රයයි ඉන්නකම් මේ ශාසනය වඳ වෙන්න හේතුව
නෑ. දෙවියලා ඉතින් විදිහට මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි මම තවත් පෘථිවියක් මවල මේකේ ඉන්න සත්තු ටික ඔක්කොම මේ පෘථිවියට දාලා. ඊගෙන අපි ඔක්කොම මේ කිඹුල්ලු මාළු එක එක ජාති වෙලා ඉගෙන පෙරේතේ ඔය ඔක්කොම එකට දාලා මේක මම පළලා පොතු ගහලා ඇතුලේ තියෙන රස යෝදේ අරන් ඔබ වහන්සේට පූජා කරන්න නිසා ඔක්කොම කෙලි වුණාට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරන බොහොම හොඳයි මගලන් බොහොම හොඳයි ඒත් ඔය එකක්වත් ඕනේ නැහැ තියෙන එක කාලේම කටුක ආහාර වෙනවා මගලන්සේ ඒ රසේ ප්‍රශ්නයක් වුණාද කිව්වද මේ මගලන් රහ නැන්නේ ඔය කොහෙන් හරි ලුණු ටිකක් ගේන්න බැරිද ඔය හිතලා බලන්න මේකද ඔබවත් කරන්නේ නැති වැඩ දැන් ඔබවත් ලුණු පොල් කටවන් දාගන්න නැහැ ලුණු මදි කියලා දාගන්න තාම කන්න ගියාම අද නම් කැමර ලුණු මදි වගේ ඕම ලුණු පොල් කට්ට මෙහෙට ගෙනා ඉතින් ඔබවත් කරන්නේ නැති දේවල් තියෙන මේ අරිහතුන් වහන්සේලගෙන් බාර අපරොත් වෙන්නේ එහෙම වෙන්නේ නැහැ කන්ද උන්වහන්සේට හැමදාම ලුණු නැතුව දුන්නා උන්වහන්සේට ඒකේ ප්‍රශ්නයක් නැහැ උන්වහන්සේ දන්නවා ලුණු නැහැ කියලා නොදැනියන්නේ ලුණු නැහැ කියලා දන්නවා එතකොට තියෙන සම්බෝලේ ලුණු තියෙනකොටද රස නැති වෙනකොටද රස කියන්නේ බෑ ප්‍රණීත හා මට මේ ඔබ ඉදින් මේවා පින්වදනේ ඔබ ගෙඩි පිටින් අරගෙන තියෙම තියෙනවා නම් ඔය කවුරු කවර කියන මොනවා හරි ඒවා දැන් ඔබ මට ඒකට උත්තර දෙන්න සම්බෝලේ රස ප්‍රණීත ලුණු තියෙනකොටද නැතිකොටද ඔබ හිර වෙලා ඉන්නේ එහෙම කියන්න බෑ ඒකයි වැඩේ ලුණු වලට කැමති කෙනාට ලුණු නැතුව බෑ ලුණු වලට අකමැති කෙනාට ලුණු ඇතුව බෑ ඒකයි වැඩේ එහෙනම් ඔබ ප්‍රණීතව දන් දෙන්න තියෙන්නේ කොයි විදියටද තමන්ට ප්‍රණීත විදියට තමන්ට පුළුවන් විදියට දෙන්න තමන්ට පුළුවන් හොඳම විදියට දෙන්න දැන් ඊට පස්සේ ආයතෝර ස්වාමීන් අපි බුද්ධ පූජාව තියන්න කලින් ලුණු බැලුවට කමක් නැද්ද කමක් නැහැ මොද හිතාගෙන ලුණු බලන්නේ ඔක්කොටම කලින් මං කනවා එතකොට මමයි ලොක්කා එහෙමද නෑ අපි කන පරිදි ප්‍රණීත ස්වාමීන් වහන්සේට දන් දෙන්න ඕනේ එහෙම කියලා ඔබ ලුණු දානවා දාලා ඔබ බන්වන ලුණු හොඳයි පන්සල ගිහින් දුන්නාට පස්සේ හාමුදුරගෙන ඕම ඔය කඩදාසි කොලයක් ගෙනහම් බම් මුන්ට උයන්න තේරෙන්නේ නැහැ ලුණු තලිය වකාලේ නැත්නම් ඔය අල කැලි ටිකක් කපලා ගනින්න එහෙම නොකියුවා. දැන් ලුණු තලිය වකාරේ. ඉතින් ඔබ හැදුවේ ප්‍රණීත විදියට නේද? අර හොඳට බුලත් එක කල දිව මැරි බාගෙට මැරිච්ච කෙනෙක් එහෙම ඉන්නවනේ. අර ඉබ බීලා 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 දිව මැරිලා නම් දෙන්නේ. දැන් මොකද වෙන්නේ? ඉතින් යාගේ ලුණු රස දැනන කමක් වෙනවද? යා ලුණු දානවා. එයාට දැනන කම දානවා. අනිත් දෙන්නේ දිව පිච්චෙනවා ඒකට. ඉතින් යා ප්‍රණීතව තමයි ඔය දන් දෙන්නේ. එයාට වෙන ක්‍රමයක් තියනවද දන් දෙන්න? ඒකයි මම ඔබෙන් අහන්නේ මේ දෙහෙනම් ප්‍රණීතව දන් දෙනවා කියන්නේ හාම් පන්දරේ හාමුදුරන්ට ප්‍රණීතව දන් දෙන එකද එහෙමනම් ඉතින් හාමුදුරු ටික කොහොම බඩම්බ ගන්න වෙනව කොහෙදද ගෙදරද උයන වෙලාවේ නැත්තම් කොල් එක හැමදෙස්සම යවනවා බෝල් කට්ටු හැදලා දාන පුතේ මේකට අගල හාමුදුරු දීලා වරෙන් හොඳද කියලා අහගෙන වරෙන් පුතේ එයි මට ප්‍රණීතව දන් දෙන්න ඕනේ පුතේ එනෝ එකක්වත් ගැලපෙන්නේ නැති බව ඔබට තේරෙනවා එහෙනම් ගැලපෙන ක්‍රමය තමයි මේ දෙනවා දස අකැප වස්තු වල තියෙන අඟක ලුණු බහගෙන යන්න කැමැති ඉල්ලලා පජ්ජි පුත්තක තෙනුරුව කොච්චර තහසනේ පිරීලාද කියලා හිතලා බලන්නේ ඒ කාලේ වෙනකොට දෙවනි ධර්ම සංගායනාව කරන්න යනකොට ස්වාමීනි පොඩ්ඩක් මේ අංකෑල්ලක ලුණු පොඩ්ඩක් ගහගෙන ලුණු දාගෙන ඉනේ ගහගෙන යන්න අවසර දෙන්න නැයි මේ මූන්ට ලුණු දාන තේරෙන්නේ නැහැ හොදි වලට කන්න බෑ තථාගතයන් වහන්සේගේ සමයේ මුල් 20 වස තුලව වුණාද දෙන්නද අන්නේ කාලේ තමයි මෙදී නියම ස්වාමීන් වහන්සේලා ඉතේ අන්නේව මවා ගන්න. ඒක තමයි නියම බුද්ධ ශාසනය. ඒන් ඒ මහ යතිවරුන් වහන්සේලා මවාගෙන මේ ශාසනය උපරිම ඵල නෙලන්න. මේක ඇවිල්ලා මේ ශාසනය කියන මහ පුදුම දෙයක්. Thank you.